සුබදව සක්කොල හැමෝටම ඔන්නදින් අද ඉඳලා අලුත් වැඩක් පටන් ගන්න තමයි යන්න හදන්නේ ඒ තමයි මේ ඉංජිනේරු තාක්ෂණවේදයේ උසස් පෙළට තියෙන පාඩම් මාලාව සරලව මුල සිට කියලා දෙන්න ඉතින් මේ තමයි ඒකේ ඉන්ට්‍රෝ වීඩියෝ එක ඔයාලා දන්නවා ඇති උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදයේ පාඩම් 17ක් තියෙනවා මම මුලින් මේ පාඩම් 17 සිලබස් එක වීඩියෝ එකක් දාලා ඇති ඒ වීඩියෝ එක ඇතුළේ තියෙනවා අපි එකේ ඉඳලා 17 වෙනි පාඩමට යනකම මොනවද ඉගෙන ගන්න කියලා. මුලින්ම මම ගැන සඳහන් කරලා ඉන්නම්. මම තාම අන්ඩර් ග්‍රැජුවෙට් කෙනෙක්. මගේ උපාධිය මම හදාරන උපාධිය තමයි මෙකාට්‍රොනික් ඉංජිනියරින්. ඉතින් මම A level වලට ඉගෙන ගත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය. ඊට අමතරව මම ඉලෙක්ට්‍රොනික්ස් ට්‍රිකල් වලට ගොඩක් කැමති. ඉතින් මේ ඒ ලෙවල් වලදී මම ඉගෙන ගන්න පු දේවල් සහ මේ දේවල් යොදාගෙන මම ලබා ගන්න පු අත්දැකීම් ඒ වගේම මගේ දැනුම ප්‍රයෝගී කරගෙන මේ ප්ලේලිස්ට් එකේදී මම දන්න දේවල් ඔයාලට කියලා දෙනවා මේ ඉංජිනේරු තාක්ෂණවේදය ගැන. ඒ වගේම මම ආසයි කෙනෙකුට මම ඉගෙන ගන්න පු දෙයක් තේරුම් කරලා දෙන්න උගන්වන්න. මොකද ඒක එක අතකින් ඒක මටත් ගොඩක් වැදගත් වෙනවා. කෙනෙක්ට කියලා දුන්නාම දෙයක් ඒ දේ ආපහු මට අමතක වෙන්නේ නැහැ. මේ දේවල් නිසා ඉතින් මම හරි කැමති මේ වගේ වීඩියෝස් හදන්න. ඉතින් මේ වීඩියෝ මාලාව හදන්න අරමුණ තමයි මේ. ඇයි අපි මේ තාක්ෂණවේදය ඉගෙන ගන්නෙ? ඉංජිනේරු තාක්ෂණවේදය කියන එකක් ඇයි අපි ඉගෙන ගන්නෙ කියලා. ගොඩක් ළමයි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න මේ විභාගය අරමුණු කරගෙන. කවුරුවත් හොයන්නේ නැහැ මේ අපි මෙච්චර කාලෙ ඉගෙන ගනිපු දේවල් කොහොමද ඒ දේවල් හැදුනේ එහෙම නැත්නම් මේ දේවල් කොහොමද මේ විදිහට වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි වෘත්තයක් ගත්තොත් මේ වෘත්තයේ වර්ගඵලය හොයනකොට මේ හැමෝම වර්ගඵලය හොයන්නේ මේ 2πr වර්ගය කියලා. මමත් එහෙමයි. මමත් මේ සූත්‍රයමයි දාගන්නේ. එතකොට අපි හොයන්නේ නැහැ මේ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ ඇයි මේ 2πr වර්ගය කියලා එකක් දාන්න කියලා. R වෙනුවට මෙතන වෘත්තයේ තියෙන අරය ආදේශ කළා මේ 255 වලාගේ අරගෙන මේ ගාන හදනවා. අපි කවදාවත් හොයන්නේ නැහැ මේ 5 කියන්නේ මොකක්ද, ඇයි 5 ආවේ, ඇයි මේ 5 අපරිමේය සංඛ්‍යාවක් වෙන්නේ, මේ 5 වෙනුවට වෙන එකක් ගන්න බැරිද, මේ සූත්‍රෙම විතරද තියෙන්නේ මේ වෘත්තයේ වර්ගඵලය හොයන්න, මේ දේවල් කිසිම දෙයක් අපි හොයන්නේ නැහැ. ඊට අමතරව ඇයි අපි මේ දේවල් කරන්නේ? අපිට තිබුණනේ මේ ඉංජිනේරු තාක්ෂණවේදය. එහෙම නැත්නම් මේ තාක්ෂණය කියලා දෙයක් යොදා ගන්න නැතුව අපිට නිකන් ඉන්න තිබුණනේ. ඒ දේවල් ඇයි අපි කරන්නේ? ඒ වගේම තමයි මේ හැම දෙයකටම ඉතිහාසයක් තියෙනවා. තාක්ෂණවේදයටත් ඉතිහාසයක් තියෙනවා. ඔයාලා දන්නවා ඇති මුල් කාලේ ගින්දර නිපදවෙවි ගල් කෑලි දෙකක් එකට අතුල්ලලා, එහෙම නැත්නම් කෝටු කෑලි දෙකක් එකට අතුල්ලලා, එතකොට ඒ වගේ ඉතිහාස කතාවක් තියෙනවා. හෝමෝ සේපියන් කියයි මේ වගේ එක එක මානව වර්ග ජීවත් වෙලා තියෙනවා. මේ මානව වර්ගයාගේ ඉඳලම අද වෙනකන් මේ දැන් ඔයා මේ බලන ෆෝන් එක, ඒ වගේ මේ YouTube, මේ ඉන්ටර්නෙට් එක, මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ කොහොමද, මේ දේවල් ඉතිහාස කතාව කොහොමද වෙන්නේ කියලා අපි මේ වීඩියෝ මාලාවෙන් බලමු. එතකොට මේ ගණිතය, විද්‍යාව, තාක්ෂණය කියන්නේ හරිම ලස්සන දෙයක්. සංගීතය, කලාව වගේම මේ ගණිත විද්‍යාව කියන්නේ හරිම ලස්සන මාතෘකාවක්. අපි මේ වීඩියෝ මාලාවෙන් මේ දේවල් ගැන සරලව ඉගෙන ගමු. එතකොට මේ වීඩියෝ මාලාව මම මූලිකවම කියලා දෙන්නේ මේ තාක්ෂණවේදය. ඒ ලෙවල් වල ඉංජිනේරු තාක්ෂණවේදය හදාන ළමයින්ට. ඊට අමතරව මේ ආර්ට්, කොමර්ස් වගේ අයටත් මම රෙකමෙන්ඩ් කරනවා බැලුවට කමක් නැහැ කියලා. මැත් සයන්ස් අය නම් මේ වගේ වීඩියෝස් බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ එයාලට මීට වැඩිය ගොඩක් වැඩ තියෙනවා කරන්න. මේ ඔයාලගේ කාලය නාස්ති වීමක් තමයි මේ වගේ දෙයක් බැලුවොත් වෙන්නේ. එතකොට මේ වීඩියෝ මාලාවේදී මම භාෂා දෙකින්ම වීඩියෝ එක කරනවා. සිංහල භාෂාවෙන් තමයි මගේ හඬ යන්නේ. ඊට අමතරව මම මේ සිංහලෙන් තියෙන හැම දෙයක්ම ඉංග්‍රීසි වචනය දානවා. මොකද ඒක මේ ඔයාලා යුනිවර්සිටි එකට ගියහම ඒක ගොඩක් වැදගත් වෙනවා.
මේ මම ඒ ලෙවල් වලට ඉගෙන ගත්තේ සිංහල භාෂාවෙන් දැන් මං කැම්පස් එකේ ඉගෙන ගන්න ඉංග්‍රීසි භාෂාවෙන් එතකොට මට ඒ ලෙවල් වලදී ගොඩක්ම දැනෙච්ච අඩුව තමයි මේ මේ හැම වචනයක්ම ඉංග්‍රීසියෙන්ුත් අපිට තිබුණා නම් හොඳයි කියන එක මොකද ඒක කැම්පස් එකට ගියාම මේ ගොඩක් වටිනවා ඊට අමතරව මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම කලින් දාපු වීඩියෝස් වල ලින්ක් ඊටමත් ඊට අමතරව මේ ඒ කරන වීඩියෝ එකට අදාළ ලින්ක් සමහර වචන විස්තර කරලා ඒ වගේම මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් දේවල් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හැමදාම සඳහන් කරනවා ඉතින් මම මේ වීඩියෝ මාලාව රෙකමන්ඩ් කරන්නේ නැහැ විභාගයට ආසන්නේ ඔයා පාඩම් කරනවා නම් විභාගයට පාඩම් කරන ළමෙක් නම් මේ විභාගය ඇස්සේ මේ වීඩියෝ මාලාව බලන්න එපා ඔයාගේ කාලය නාස්ති වීමක් විතරයි වෙන්නේ එතකොට යන්න මගේ channel එකට සදිපා වාසනා කියලා මම නම දාලා තියෙන්නේ මගේ නමමයි මේක යන playlist එකක් ඇති මම හදලා engineering technology කියලා මේ engineering technology කියන playlist එකේ තමයි මගේ ගොඩක්ම මේ engineer තාක්ෂණ වේදයට අදාළ videos තාන්නේ මම මේ video මාලාව කියලා දෙන්න ගොඩක්ම පාවිච්චි කරන්නේ මේ engineer තාක්ෂණ වේදේ එන අච්චුපොත් ටික අච්චුපොත් ටික මට ගොඩක් වැදගත් වුණා මේ videos ටික හදන්න මගේ දැනුම මොකද මට මේ ඔක්කොම මතක නැහෙනේ මේ ඒ ටික මතක් කරගන්න තව තව ගොඩක් දේවල් වලත් මේ අච්චුපොත් ටික මට ගොඩක්ම වැදගත් වුණා ඉතින් මේ අච්චුපොත් ටික ඕන කෙනෙක් ඉන්නවා නම් ඔයාලා යන්න මගේ channel වල about වල ඇති මගේ mail address එක ඒකට mail එකක් දාන්න මේ අච්චුපොත් ටික දෙන්න කියලා අනිවාර්යෙන් ඒකේ subject එකේ සඳහන් කරන්න මේ අච්චුපොත් ගන්නයි මේ mail එක එව්වේ කියලා මේ නැත්නම් මට mail එක මග ඇරෙන්න පුළුවන් ඊට අමතරව මම videos වලට ගොඩක්ම Google එක මගේ note වෙනත් මම තැඟලින් ගනිපු අච්චුපොත් එහෙම නැත්නම් මේ text book e-book වගේ දේවල් පාවිච්චි කරනවා ඉතින් මේ දේවල් තමයි මගේ videos වල ඉස්සරහට ඔයාලට මම කියලා දෙන්නේ මේ දේවල් වලින් ගනිපු දැනුම එතකොට මේ engineer තාක්ෂණ වේදේ සබ්ජෙක්ට් ගොඩක් තියෙනවා මුලින්ම එන පාඩමනේ අපේ ඉංජිනේර තාක්ෂණ වේදේ හැඳින්වීම මුලින්ම හැඳින්වීම තියෙනවා ඊට පස්සේ මේ ඉංජිනේරු ඇඳීම සම්මත මිනුම් ඊට අමතරව මේ අපි ගොඩක්ම ටීචර්ස්ලා මේ ඉංජිනේර තාක්ෂණ වේදේ කොටස් හතරකට පහකට බෙදනවා මේක සිවිල් පාර්ට් එක ඔටෝමොබයිල් කියන්නේ අපේ මේ අපේ යාන්ත්‍රික ඒ කියන්නේ එහෙම නැත්නම් අපේ යාන්ත්‍රික ශේෂ්ත්‍රය කියන වාහනයක ක්‍රියාකාරීත්වය තමයි මේ ඔටෝමොබයිල් වලින් කියලා දෙන්නේ. ඊට අමතරව ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් මැනුෆැක්චරින් මේ වගේ පාඩම් කීපයක් තියෙනවා. අපි මේ එක පාඩමෙන් පාඩමට අපි ඉගෙන ගමු මොකද මේ දේවල් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කියන දෙයක් තියෙනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මුලින්ම කරන්න ඕන පාඩම් තියෙනම් ඒ පාඩම ගැන මට පොඩි නෝට් එකක් තියන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ විශේෂයෙන් අච්චුපොත් ඕන අය මට මේල් එකක් දාන්න මම එවනවා මම කීප දෙනෙක්ටම දැන්ට යවලක් තියෙනවා ඔය දේවල් තමයි අද වීඩියෝ එකෙන් මට කියන්න තියෙන්නේ නං අපි ලබන සතියේ ඉඳලා හමු වෙමු අලුත් ප්ලේලිස්ට් එකෙන් අපේ engineering technology වල පළවෙනි පාඩමේ ඉඳලා තමයි මම කරන්න පටන් ගන්නෙ මේ මොකද පළවෙනි පාඩමේ ඉඳලාම අපි හිමින් සැරේ මේ ඒ කියන්නේ තාක්ෂණ වේදේ engineering තාක්ෂණ වේදේ හැදින්වීමේ ඉඳලා අපි යමු මොකක්ද මේ engineering තාක්ෂණ වේදේ කියලා ඉගෙන ගන්න. නං ඔයාලට සුබ දවසක්. මම සදීපා වාසනා. අද වීඩියෝ එකේ කියලා දීපු හැම දෙයක්ම ඔයාලට තේරෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලට මේ ගැන තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔයා මේ ගැන දැන තව මොනවා හරි දේවල් තියෙනවා නම් ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා මේ හැම දෙයක්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයාගේ යාළුවන්ටත් දෙයක් ඉගෙන ගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා channel එක ගැන තව update එහෙම දැනගන්න තියෙනවා නම්
ඔයා මගේ Facebook page එක ඒ වගේම Instagram එක like කරලා follow කරලා තියාගත්තොත් මේ දේවල් ඉක්මනින්ම දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම සදීපා වාසනා ඔයාලා හැමෝටම